වගා සෞභාග්‍ය සිව්හලේ පුරන් කුඹුරු අස්වද්දන සිව්හලේ අස්වද්දන මංගල්‍ය පිළිබඳව අපි පසු විපරමක් කරමින් ඉන්නේ. පසු විපරමක් වගේම ඇත්තටම මේකේ අභියෝග පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. දළුපත මහත්මයා, මේ ඔබතුමාගේ විෂය ජනශ්‍රුතිය වුණාට මේ අහන ප්‍රශ්නේ ජනශ්‍රුති විෂයට සම්බන්ධ නැහැ. ඔබ මේ තරුණ කණ්ඩායම එක්කත් වැඩ කරා, සමීපව වැඩ කරනවා, මේ පුරන් කැඩීමේ කටයුත්තට මුල් වෙලා ඉන්න. යලකන්නේ වගා කටයුතු ආරම්භ කරන්න ඕනේ කෘෂිකර්මයේ, ඒ කියන්නේ වී වගාව ආරම්භ කරන්න වෙනවා අප්‍රේල් 5 වෙනිද විතර වෙනකොට ඒ කටයුතු නිම කරන්න ඕනේ. එතකොට ඒ වෙනකන් මේ පුරන් කඩපු උදවියට කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒ මොනවද, ඒ කියන්නේ ඔවුන් ප්‍රායෝගිකව විඳින දුෂ්කරතා හැම ඔබට sannivedanaya වෙනවා ඇති, ඔවුන්ට තියෙන අභියෝග, මේ ඔය නාලකල සුමුදුලගේ ඒ පරම්පරාවට. ඔය ඇත්තටම කියන්නේ අභියෝග තියෙනවා කියන්නේ එකක් තමයි. දැන් මේ පරම්පරාව අලුතෙන් එකතු වෙමින් තියෙන්නේ. ඒ අලුතෙන් එකතු වෙමින් තියෙන එකේ අර මං කලින් කරපු කතාවේ පොඩි දිගුවකුත් මේකට මං ඈඳ ගන්නම්. ඒක තමයි මේ පරම්පරාව නව මේ සංවේදන මාධ්‍ය, කියන්නේ අපි Facebook ඇතුළු නව මාධ්‍ය භාවිත කරනවා. ඒ නව මාධ්‍ය ඇතුලේ ඉතාම අපූර්වට මේ ආසාව කියන එක වර්ධනය කරන මේ මමත් වගා කරන්න ඕනේ. මොකද ඔවුන් ගිහිල්ලා වැඩ කරන ගමන මඩගාගෙන පින්තූරයක් දාන. ඒ වගේම තමයි රොටි කෑල්ලක් නැත්තම් මොන හරි දෙයක් කන ගමන සෙල්ෆියක් ගන්නවා. ඉතින් නව පිරිස විශාල වශයෙන් ආකර්ෂණය වෙනවා. හැබැයි ආකර්ෂණය වෙන්නේ වැරදි දෙයකට නෙමෙයි, ගොවි තැනට. මෙන්න මේකයි වටිනාකම තියෙන. දැන් ඔය කියන සියලු දේවල් මමත් කරා. හැබැයි මමත් ගොවියෙක් විදිහට වැඩ කරනවා. හැබැයි ඒුණාට මට සෙල්ෆි තිබුණේ නැහනේ. මම වැඩ කරපු එක මගේ ජීවන අත්දැකීමක් විතරයි. මගේ කිවල් බටපිටාවේ උදවිය දන්නවා. දැන් අර අපි කියපු කාරණාව තමයි මේ පරම්පරා මේ වැඩේ කරගෙන එනකොට එකක් දැන් මේ පුරන් කඩන්නට ඕනනේ. පුරන් කඩන එක කියන්නේ දැන් මේ අපි ඉන්නේ මහකන්නේ අග්ගිස්සේ. මහකන්නේ අග්ගිස්සේ තමයි යලට පුරන් කැඩීම කරන්නේ. ඒතකොට පුරන් කැඩුවට පස්සේ මහකන්නට අස්වනු ලැබෙන්නේ නැහැ. ඒ වැපුරුම් කටයුතු පටන් ගන්න ඕනේ යල්කන්. මෙන්න මේ කාලයේ ඇතුළත අපේ පැරණි ගොවීන් අනුගමනය කරා හරි අපූරු පිළිවෙතක්. ඒක තමයි මුං වගේ දේවල්, මෑ කව්පි වගේ දේවල් මේ කෙත් තුළ වපුරගත්තා. එතකොට ඒවා දින 45කින් අස්වනු නිරන්න පුළුවන්. මේ පරම්පරාවත් මෙන්න මේ කටයුතු දැන් සූදානම් වෙමින් ඉන්නවා. ඔය නාලකලගේ පරම්පරාව. ඒ කියන්නේ දැන් දීවල කුඹුරය තමයි. දීවල කුඹුරයයේ තියෙන හැබැයි හැම තැනකම වපුරන්න බෑ. මම හිතන්නේ කොමසාරිතුමා ඉන්නවා. ඒ යාය හරි වෙනස්. මොකද ඒ යාය කුතුම වාසනාවන්ත යායක්. මට පෞද්ගලිකව වෛරයක් තියෙනවා ඒ ගොවින් එක. වෛරය තියෙන තරහක් තියෙන. මොකද මං ගොවියෙක් නිසා මට ඒක දැනෙන දේ තමයි ස්වභාවිකව දිය උල්පතක් තියෙනවා. මේ කොමසාරිතුමා ගිහිල්ලා හොඳ නිරීක්ෂණය කරා ඒක. ඒ දිය උල්පත හැමදාම ගලාගෙන එනවා මහාචාර්යතුමනි. එතකොට ඒකේ ඒන ඇලක් තියෙනවා. ඇල තැන් තුනකින් කැඩිලා. දැන් මෙතන තමයි ගැටලුව. එතකොට මේ ගොවින් කෝ එකතු වෙලා මේක හදාගත්තා. එතකොට කන්න 30ක් කතරලා දාන තැන් කීපයක යායේ වැපරුම් කරලා තියෙනවා. වතුර යහමින් එනකොට මේගොල්ලෝ මහන්සි වෙලා කරනවා. අනික උදවියත් ඇරියා. මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඉස්සර අපි තිබුණා අපි ගොවිතැන තියෙන සාමූහික, අපි අදටත් කියන්නේ යාය, දීවල බෙල් යාය. යායි කියන්නේ සාමූහිකත්වේ. ගොවින් ඔක්කොම එකට එකතු පහදු වෙලා ගොවිතැන් කරන්නේ. මන්න මේ එකතු පහදු අපි බිඳ වැටුණා. ඒ හින්දා දැන් ඔබේ ප්‍රදේශයෙන් කැඩුනා, ඔබට ඉඩ තියෙනවා වතුර ටික එනවා, ඔබේ ලියදු කීපය ඔබ වගා කරගත්තා. මම අත ඇරියා. අනික් උදවියත් අත ඇරිය. මේක තමයි ඛේදවාචකය. මේ තරුණය උත්සාහ කරන මේ සමස්තය එකතු කරගෙන යන්න. ඒ එකතු කරගෙන යන එකේ දැන් ඔන්න පුරන් කැඩීම කරානේ. පුරන් කැඩුවට පස්සේ අර කිව්ව වගේ අභියෝගය ඇතුලේ ඔන්න මේ පාර ඒගොල්ලෝ මේ මුං වගා කිරීමට තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඒ කටයුතු කරාට පස්සේ ඊළඟට එන ගැටලු ගොඩක් තියෙනවා. ගැටලු තමයි මේ බිම් පවර ගැනීමේ ගැටලු එනවා. ඒකට තමයි මැදිහත් වීමක් වෙනවා ගොජන සේවා සංවර්ධන මේ දෙපාර්තමේන්තුව මැදිහත් වීමක් වෙනවා. එතකොට ඒකේ මැදිහත් වෙලා මොකද ඒගොල්ලෝ වගා අයිතිය විතරයි ගන්න, බිං අයිතිය ගන්නෙ නෑ. බිං අයිතිය ගොවියා සතුව තියෙනවා, ඉඩම් සැබෑ හිමිකරුවන් සතුව වගා අයිතිය ගන්න. ඒ වගා කටයුතු කරනවා. එතකොට මේකට අවශ්‍ය අනෙක් කියදෝම් සාමූහිකත්ව. මේ තරුණ අතර විශාල වටිනාම දේ තමයි ඔවුන්ට සාමූහිකත්වයේ තියෙන. හැබැයි ඔවුන් අතර මම දකින ගැටලුවක් තියෙන, ඔවුන් මෛත්‍රික නිරන්තරයෙන් කතා කරනවා. ඔවුන්ට මේ දැනුම නෑ. දැනුම නැ කියන්නේ අවබෝධයේ අධ්‍යක්ෂ මේ වැටහා ගැනීමක් තියෙනවා. නමුත් ඒ කන්නට උචිත වෙන විදියට, ඒ පරිසරයට උචිත වෙන විදියට, මොකද යායක් ගත්තාම යායේ විහත්තාවේ ඉඳලා පාවුල දක්වා එකම මේ වර්ගේ වපුරන්න බෑ. යායේ පසේ ස්වභාවය වෙනස්.
එතකොට මෙන්න මේව පස අඳුනා ගන්න වෙලා තියෙන. මෙන්න මේ වගේ ගැටලු තියෙන. ඒකට අදාළ භෝගේ කොහොමද යොදවා ගන්න? මෙන්න මේ වගේ කියන ගැටලු තියෙන. ඒවා හැබැයි මහා ගැටලු නෙමෙයි. ඔව්. හරි. දැන් ඒ වගේම තමයි දැන් ස්වාධින් රූපවාහිනී මේ කටයුත්තත් එක්ක ඉන්නවනේ. දැන් අපි පුරන් කැඩීම සිද්ධ කළා සුබ කටයුත්තක් මංගල කටයුත්තක් විදිහට. ඊට පස්සේ අපි සූදානම් ගොයන් කැපීමේ අධීරට එළමෙන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අර පුරන් කඩපු කුමුරු යායස්වද්දල ඒකේ අස්වැන්න තමයි මේ ගන්න කියලා නෑ. මේ 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 සංකේතාත්මකව අපි ඒ පෙන්වන්නේ. දැන් මේ පුරන් කඩපු කුමුරු යායේ අස්වැන්න ලබන්න වෙන්නේ අපිට ඊළඟ යලකන්නේ අවසානයේ. එතෙක් අපිට බලා සිටින්න වෙනවා. දැන් දල්පොත මහත්මයා මතක් කළා කාරණාවක්. ඒ තමයි ඒ යායට ගැලපෙන භෝගය සහ ප්‍රමාණය මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඕකට උපදෙස් දෙනවද කොමසාරිස් ජෙනරාල්තුමා? කියන්නේ වගා කරන්න ඕනේ භෝගය මොකක්ද, බීජ මේ ආදී දේවල් පිළිබඳ කොයි වගේ උදව්වද දෙන්නේ? ඔව්, දැන් ඔය මම අර කිව්වේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අර ප්‍රධාන රාජකාරි ටික තමයි මම පැවසුවේ. හැබැයි ඒ වගේම ඔය වගා කරන භෝගය මොනවද නිශ්චිත මේවා කන්නේට වගා කරන්න සුදුසු කියන එක තාක්ෂණය ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. කෘෂිකර්ම උපදේශකවරු ඉන්නම ඔය ගෝජන සංවර්ධන මධ්‍යස්ථානවල, එහෙම නැත්නම් ගෝජන මධ්‍යස්ථාන ලංකාවේ 562ක් තියෙනවා. ඒ 562ෙම ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකට තමයි වැඩ කරන්නේ. ඒතකොට AI මහත්තයා උතනදි කුඹුරට සම්බන්ධ වෙනවා. එතුමා තමයි රෝග පාලනය ගැන, ඊට පස්සේ අපි කියමු එහෙම නැත්නම් දිලීර රෝගයක්ද, බැක්ටීරියා රෝගයක්ද, නැත්නම් පොහොර උණතාවයක් තියෙනවද, පොහොර වැඩිද, පස්සේ ආම්ලිකතාවය කොහොමද, pH එකේ කොහොමද, එහෙම නැත්නම් වගා කරන්න ඕනේ භෝග වර්ගය මොනවද කියන එක එතුමා පැහැදිලිව කරලා දෙනවා. එතකොට අපිට ඒ උපදෙස් අනුව වණ කරන බීජ ටික සපයා දීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අපි කරලා දෙනවා. එතකොට ඒ වගේම දැන් මේ යල්කන්නේ ගත්තාම යල්කන්නේ අපි බොහෝ විට අපි දන්නවා අඩු මාස වී තමයි වගා කරන්නේ. එතකොට අපේ පුරන් කුඹුරු යායවල් වලට විශේෂයෙන්ම මෙවර අපි නිර්දේශ කරලා තියෙන්නේ අපේ අපේ සිංහල ආරයට එන එහෙම පාරම්පරික වී වගා කරන්න කියලා. එතකොට මේ පාරම්පරික වී වගා කරනකොට මේ පුරන් කුඹුරු වලට පොහොර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක අවුරුදු අපි පුරන් කුඹුරක් කියලා අර්ථ දක්වන්නේ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ අවුරුදු 4ක් කන්න 4ක් පිටපිට වගා කරන්නේ නැති ඒවා. හැබැයි මේ කියන යායවල් අන්න 4ක් නෙවෙයි අවුරුදු 5ක් 10ක් වගා කරපු නැති ඒවා. හොඳයි, ඔබතුමාගේ ප්‍රවේශත් එක්ක මම කැමති මහාචාර්ය යාප මහත්මයා ගාවට යමු. ඔබතුමාගේ විෂය පාරිසරික කෘෂි විද්‍යාවනේ. එතකොට දැන් අවුරුදු 5 අල්ලවක් විතර වගා නොකරපු ඉඩම්, එහෙම නැත්නම් පොතේ හැටියට ගත්තොත් කන්න 4ක් වගා නොකරපු ඉඩම් තමයි මේ වගා කරන්න පටන් ගන්නෙ. එතකොට කොහොමද මේ අපිට වස විස නැති ගොවිතැනට මෙතනින් ප්‍රවේශයක් ලබන්න පුළුවන්ද? සමස්ය නොවුනා වුණත් මම හිතන්නේ ඒක බොහොම හොඳ අදහසක්. ඇත්තටම ඒක තමයි ලේසිම වැඩේ. දැන් උදාහරණයක් ඇටියට අපි ගමු. අපේ පෞරාණික හේන් වගාව. අපි හේන් වගාව කරන්නේ හේන් වගාවකට අපි පෝර, ඒ කියන්නේ නියම හේන් වගාවකට කිසිම පෝරක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි කරන්නේ වනාන්තරයක් එලි කරලා ඒ වනාන්තරයේ තියෙන ඒ පසේ තියෙන සාරවත් බව අපි පාවිච්චි කරනවා ආහාර නිෂ්පාදනය සඳහා. ඒක තමයි හේන කියලා කියන්නේ. එතකොට ඒක අපිට යම්කිසි කාලයක් කරන්න පුළුවන්. මෙතන අවුරුදු 3ක් විතර කරන්න පුළුවන්. ඊට පස්සේ අස්වැන්න අඩු වෙනවා. මොකද අපි අස්වැන්නක් හැටියට මේ ප්‍රදේශයෙන් යම්කිසි ප්‍රමාණයක් අයින් කරන නිසා. ඉතින් ඒකම දැන් උතන අපිට ගන්න පුළුවන්. අපිටම කුඹුරක් අවුරුදු 10ක් 15ක් පුරන් වෙලා තියෙනවා කියලා කියන්නේ ඒ පස අනිවාර්යයෙන්ම සාරවත් වෙලා ඇති. මේකේ කන්න කිහිපයක් කිසි ප්‍රශ්නයක් නැතුව පාරම්පරික භෝග නෙවෙයි. ඉතාලම විශාලස්සන්නේන ඔය AT 362 වගේ අක්කරයකට බුසල් 250 පන්නන වී වර්ගයක් උනත් මම හිතන වගා කරන්න පුළුවන්. ඒකට දැන් ඔය පාරම්පරික වී වගා කරන එකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. ඒක වගා කරොත් මේක ඔය විශේෂයෙන්ම පිටරටින් අපි ආනයනය කරන රසායනික පොහොර කිසිවක් නැතිව දිගටම අපිට වගා කරන්න පුළුවන්. හේතුව තමයි එකක් තමයි ඒ පාරම්පරික ප්‍රධාන වී වර්ගවල අපි බලන්නේ අස්වැන්නේ ප්‍රමාණය නෙවෙයි. අස්වැන්නේ ප්‍රමාණයම නෙවෙයි, ඒකේ තියෙන තවත් විශේෂ වෙනත් ගුණාංග තියෙනවා. විශේෂයෙන් ඖෂධී වටිනාකම අපි දැක ඇත්තන වෛද්‍ය පර්යේෂණවල බෙනඳ තියෙනවා. ඔය පාරම්පරික වී වර්ග කීපයක් තියෙනවා. මේ බ්ලූ පන්ක් කියන මේ වේදනා නාශක ඖෂධයේ තියෙන ඒ ඖෂධ ස්වභාවිකව තියෙනවා මේ වී වර්ගවල. ඒක හඳ වෙන්නේ මම හිතන්නේ අර ලෙඩ හැදුනාම ඇඟේ පතේ රුදාව ඔළුවකම හැදුනම ලුණු කැඳ දෙන්නේ.
එතකොට දැන් ලුණු කැඳ මේ අලුත් හාල් වලින් හදලා කියන්නේ වැඩක් නැහැ. ඒවයි බේත් නැහැ. එතකොට ඒ දැන් මං ඉන්දියාවේදී මට කර්ණාටක ප්‍රාන්තයේ දුෂ්කර ගමකදී මට හම්බුණා ගමේ තියෙන වී ඒ කියන්නේ බීජ බැංකුවක මට පෙන්නවා වී වර්ගයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ කිව්වේ මේ බුදුහාමුදුරුගේ කාලේ ඉඳලා තියෙන වී වර්ගයක්. ඒ වී වර්ගයේ හාල් දෙන්නේ ගැබ්බර කාන්තාවන්ට සහ කිරිබොන බබාලා ඉන්න කාන්තාවන්ට කියලා. පස්සේ මං ඉන්දියා විද්‍යාඥයෙක්ගෙන් අහලා බැලුවා ඒකේ මොකක්ද විශේෂ හේතුව කියලා. ඒකේ අතිවිශාල කැල්සියම් ප්‍රමාණයක් තියෙන වී වර්ගයක්. ඒක තමයි එහෙම දෙන්නේ. එහෙම නැතුව මේ වෙනින් පිට රටින් කැල්සියම් පෙති වෙන කැල්සියම් දාපු එක එක වර්ග එහෙම ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ස්වභාවිකව මේ ඖෂධීය ගුණ තියෙන වී වර්ග. ඒ නිසා මං හිතන්නේ දැන් ওই ඖෂධීය ගුණය තියෙන ආහාර සඳහා අතිවිශාල ඉල්ලුමක් ලෝකේ තියෙනවා. ඒ නිසා ওই පුරන් කුඹුරු එක මෙන්න මේ වැඩේ පටන් ගත්තොත් ලංකාවේ අපි මේ අමතක කරපු ඉතාමත්ම වටිනා වී හාල් කියලා ගන්න බෑ. ඇත්තටම මේවා බෙහෙත්. මෙන්න මේවා පාවිච්චි කරන දියවැඩියාව මොනවාකත් හැදෙන්නේ නැති අතිවිශාල ඖෂධ. ඒත් එකම පිළිකා නාශක අපි ඒවට කියනවා කිමොතෙරපිටික් කැමිකල්ස් කියලා. මේවා තියෙනවා මේ බෝබොල්. ඒතර මේවා අනිවාර්යයෙන්ම නැවත හඳුනලා දෙන්න මේ පුරන් කුඹුරු අපිට කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. දැන් කොමසාරිස් ජෙනරාල්තුමා කිව්වා පොහොර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාබනික පොහොර භාවිත කරන්න පුළුවන්. මොකද මේ වසවිස නැති දේශීය සහල් වගා කරන නිසා. මහාචාර්ය යාප මහත්මයා පැහැදිලි කර සිටියා. එතකොට පාරිසරික කෘෂි කර්මාන්තයට මේ අස්වැන් මේ දේශීය බීජ වර්ග වගා කළොත් හොඳ වෙළඳ පොළකට ප්‍රවේශ වෙන්න ඉඩකඩ තියෙයි කියලා. වෙළඳ පොළ පිළිබඳව කතා කරාම කාගිල් සායතනය පෞද්ගලිකංශ නියෝජනය කරමින් මේ කියපු අවස්ථාව කොයි විදිහට දකින්නේ? ඒකයි අපි කියන්නේ විභවතාව පොටෙන්ෂල් එකක් තියෙනවද එහෙම ඔබතුමාට පේන විදිහට? ඔව් අනිවාර්යෙන්ම. දැන් අද වශයෙන් විශේෂයෙන් අපි දැන් මෙතන සහල් ගැන කතා කරා. සහල් එක්ක අපිට එළවලුත් කන්න එපා. එතකොට දැන් මේ පුරන් ඉඩම් වල එළවලු භෝග කරන්න ඕනේ. ඉතින් එළවලු භෝගයේ අර වෙළඳ පොළත් එක බලනකොට මම අර කිව්වා වගේ අර මිලේ ප්‍රශ්නයක් එනවා නිෂ්පාදන වියදමේ. ඊට මෙතන නිෂ්පාදන වියදම දැන් අපේ මිල ඉහළ පහළ යනවා වෙළඳ පොළේ ස්වභාවයත් එක්ක. නමුත් නිෂ්පාදන වියදම පාලනය කරගන්න පුළුවන්. මෙහිදි තමයි අර තාක්ෂණය අවශ්‍ය වෙන්නේ. ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් නම් අපේ හොයිපල යාන්ත්‍රීකරණය පැත්තට පොඩ්ඩක් යන්න අපිට නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. අර තරුණයෝත් කැමැති මේ යාන්ත්‍ර පාවිච්චි කරලා අලුත් ක්‍රමයට වවන්න. ඔව්. ඉතින් ඒ වගේම ජල තාක්ෂණය විශේෂයෙන්ම අපේ වගාව වගාවට අහිතකර තත්ත්ව දෙකක් තියෙනවා. වගාව නැති වෙන්නේ එක්කෝ වැස්ස වැඩි වෙලා එක්කෝ වැස්ස නැති වෙලා. මේ දෙකම එක වගේ හොඳ නැහැ වගාවට. ඇත්ත වශයෙන්ම ඒකට තියෙන හොඳම ප්‍රතිපරිමේ තමයි අර රිජ් ඇන් ෆරෝ කියන මේ ඉහළ පහළ පාති ක්‍රමේ සහ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එක. එතකොට ඒ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකේදී පළේට අපි වතුර දෙන්නේ අවශ්‍ය මාත්‍රාවට විතරයි. වතුර දාන්නේ මේ ෆ්‍රොම් සෝස් ටු ප්ලාන්ට් කියලා කියන්නේ ජල සම්පතේ ඉඳලා පැලේට. දැන් අපේ රූපාවලිය දෙක ගන්න පුළුවන්. රූපාවලිය වෙන්නේ මේ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකක්. මෙහිදී එක බිංදු කීපයකට මෙහිදී අත් වශයෙන්ම සාමාන්‍ය සම්ප්‍රදායක අපේ මේ ෆ්ලඩ් ඉරිගේෂන් කියන ක්‍රමයට වඩා 20% විතර තමයි වතුර අවශ්‍ය වෙන්නේ. විතර වතුර තාම අඩු කාලයකදී බොහොම සාර්ථකව වවන්න පුළුවන්. මේකදී අන්තිම එකේ තවත් එකක් කරන්න පුළුවන්. මේකත් එක්ක පෝර ටික දෙන්න පුළුවන්. එතකොට පෝර මේ ටැංකියක් තියෙනවා. මේ ටැංකියට දාලා දිය කරලා මේකට දැම්මහම මේ ගහට අවශ්‍ය පෝර ටික තෙනවා. මෙතනදී පෝර යන්නේ බොහොම පොඩ්ඩයි යන්නේ. සාමාන්‍ය සම්ප්‍රදාය පෝර දාන්න අපි වගාවට නම් සුමාන 3කට 4 සැරයක් උදුළු ගාලේ වල පෝර දානවා. ආයි කලීව වුණාම ආයි උදුළු ගාලේ පෝර දානවා. මේ තියෙන්නේ පෝර කලවම් කිරීම. මේ ටැංකියට පෝර ටික කලවම් කරාම අර වතුරත් එක්කම යනවා. මේක සාමාන්‍යයෙන් වතුර ගහල ඉවරලා පැය භාගකට විතර සැර පිටින් මේ පෝර ටික කලවම් කරොත් අර පැලලට යනවා. ඔව් ඒ කියන්නේ පොහොර සාමාන්‍යයෙන් දාන ප්‍රමාණයට වඩා අඩු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේකේ සාමාන්‍යයෙන් 80% අඩු කරන්න පුළුවන්. මොකද පැලේ සහ ශ්‍රමය ශ්‍රමය. ඔව් ඒ කියන්නේ උදළු ගන්න මේක තවත් මේකත් එක්ක සම්බන්ධ ක්‍රමයක් තියෙනවා. මේකට වසුණක් දානවා. අපි ට්‍රිප් ලයින් එක දාලා මේක වහනවා ප්ලාස්ටික් වසුණකින්. එතකොට තනකොළ එන්නේ නැහැ. අර වතුර වේලෙන්නේ නැහැ. ඒ වගේමයි අර ඒ වසුණේදී නම් තනකොළ එන්නේ නැහැ මේක. එතකොට උදුළු ගාමක් නැහැ. ඔව්. එතකොට කාබනික රසායනික කාබනික පොහොර දියර පොහොරක් එමුණත් භාවිත කරන්න පුළුවන්. අනිවාර්යෙන් භාවිත කරන්න පුළුවන්.
පාවිච්චි කරනවා. ඉතින් ඒක අර තියෙන අර වසුනාවම තියෙන දැන් මේකේ තනකොළ එන්නේ නැහැ. වගාව විතරයි තියෙන්නේ. ඉතින් අර උදුළු ගන්න උවමනාවක් නැහැ මේකේ. අර කාණු විතරයි ඒක බොහොම පැල නැති නිසා බොහොම පහසුවෙන් උදුළු ගන්න පුළුවන්. ඔව් මේ 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 වසුන විදිහට පාවිච්චි කරන්නේ පොලිතින් ආවරණයක්. පොලිතින් ආවරණයක්. මේක දැන් තියෙනවා මේ විරණ මේ පොලිතින් වර්ග. ඉතින් ඒ වගේ ඩියුන් රටවල ඔක තමයි පාවිච්චි කරන්නේ. ඔව් මේකට ඇත්තටම මූලික කොටිය විදමක් යනවා. හැබැයි මේක කන්නේ දෙකකින් මේක මේ මේ උපය ගන්න පුළුවන්. උපය ගන්න පුළුවන්. ඉතින් මේ උපයලම් පවතින අවුරුදු 5ක් 10ක්. මේ වසුන තියෙන කන්න තුනක් විතර. ඔව්. අනිත් මේ තියෙන තවත් එකක් අර අර තියෙන දැලක් ගහලා තියෙනවා අපි. මේ දැල තියෙන්නේ මීටර 3ක් උසට මේ කෘමි දැලක් මේ ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කෘමින් ගමන් කරන්නේ මීටර 2ක් විතර උසින්. අපි මීටර 3ක් උඩින් ගහුවාම කෘමින්ගේ පැමිණීම නැති වෙන්නෙම නැහැ. නමුත් සෑහෙන ප්‍රමාණයක් ක්‍රීඩ අසුන්තර අඩු වෙනවා. ඒකින්ද අර බෙහෙත් ගන්න අවස්ථාවේ අඩු වෙනවා. ඒ වගේම ඊට වඩා දැන් මේ සිද්ධ වෙනවා. අපේ වගාවේ හුඟක් නැති වෙන තමයි අර ගොවියන්ට මේ නිෂ්පාදින වෙන වැඩි වෙන්නේ. ඔවුන්ගේ අස්වන්න ප්‍රී හාවස් ලොස් ඇතිනවා. අස්වන්න නෙලන්නේ ඉස්සලා 140කට උඩ නැති වෙනවා. ඔව් මීයෝ කරා මීයෝ හාවෝ ඉත්තෑවෝ දැන් මොනරොත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ සත්තු ගොඩක් එන්න ඒගොල්ලෝ 130ක් 40ක් ඒකත් අයින් වෙනවා. ඒකෝට ගොවියගේ සුද්ධ ආදායම තමයි නැති වෙන්නේ නැති වෙන්නේ. දැන් ඔබතුමා කරන පැහැදිලි කිරීම ඉතාම වැදගත්. ඒත් එක්ක මට ප්‍රශ්න දෙකක් මතුන. හැබැයි ඊට කලින් අර මහාචාර්ය ආප මහත්මයා කරපු පැහැදිලි කිරීමත් එක්ක දැන් මේ මේ විදිය දේශීය සහල් දේශීය බීජ වර්ග වගා කළොත් කාගිල් සායතන වගේ ආයතන සූදානම්ද ගොවින්ගෙන් මිලදී ගන්න බෙලඳ පොලක් තියෙයිද? අනිවාර්යෙන් දැන්ටත් අපි මේ දෙක කරගෙන යනවා. ඔය දේශීය වර්ග මම කියන්නේ 10ක් විතර අපි දැන්ට විකුණනවා. මේ වෙනද ඒක අපි ගොවි සමිතිය කරහා මේක මිනිදී අරගෙන දැන් ඇත්ත වශයෙන් අපේ අපේ යුතුකමක් හැටියට මේක මෙතන විශාල ප්‍රචාරයක් දීලා මේ මහජනතාව තුළ මේකේ දේශීය ඖෂධීය ගුණ පිළිබඳ විශේෂයෙන්ම හඳුනා දීමක් කළා. මේක ප්‍රචලිත කරනවා. ඇත්ත වශයෙන් මේකේ හුඟක් බොහොම අද කාලයට අද හුඟක් කට්ටියට දියවැඩියව තියෙනවා. දැන් මේ හාල්වල මේ අර ග්ලයිසමික් ඉන්ඩෙක්ස් කියන කඩුවේ ඒකෙන්ද ඉතා හිතකරයි දියවැඩිය වගේ තියෙන රෝගීන්ට රෝගීන් අපේ රටේ හුඟක් කට්ටියම එක තියෙනවා. ඒ වගේමයි අනිත් අයටත් හුඟක් හොඳයි මේක. ඉතින් ඒක අපි නිර්මාණය කරන්න සූදානම් දැනටත් ආරම්භ කරන් තියෙනවා. ඊට පස්සේ මේ වගේ වෙලඳ පුලක් ආවොත් නිෂ්පාදනයක් ආවොත් මම හිතන්නේ මේක වඩා වඩා ප්‍රචලිත කරන්න පුළුවන්. ඔව් විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනිය පෙරමුණ ගන්න සූදානම් දැන් ඉදිරි අලුත් අවුරුද්දේදී වසවිසෙන් තොර දේශීය සහලින් කිරිබතක් කනිම් කමු කියන යෝජනාව ඔබට කරන්න ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න සූදානම් දැන් අපි දැක්ක මේ මේ ජල කලමනාකරණ තාක්ෂණය විවිධ තාක්ෂණික ප්‍රවේශයන් ගොවිතන සඳහා දැන් මේකට සල්ලි ඕන්නේ කොමසාරිස් ජෙනරාල්තුමා කොහෙන්ද ගොවීන්ට සල්ලි දෙනවද ඔබතුමාලා ක්‍රම තියෙනවද? ඔව් මම අර ඉස්සලා කිව්වා වගේ දැන් අපේ රටේ තියෙන්නේ ජල කලමනාකරණයක් නෙවෙයි ජලය හැරවීමක්. දැන් භෝගයට අවශ්‍ය කරන ජලය අවශ්‍ය ප්‍රමාණයට සපයන්න පුළුවන් නම් මේ රටේ තියෙන ගංගා ඇළතල වැව් වැඩිජ අපිට. ඉස්රායල් රටේ විද්‍යාඥයෙක් කියලා තියෙනවා මේ ලංකාවට කළු ගඟ විතරක් ඇති කියලා. මොකද ඒගොල්ලන්ගේ රටේ හැම ගහකට මුලකටම වතුර බිඳක් යනවා. මේ වතුර අපේ තියෙන්නේ අර මෙතුමා අපේ කාගිල්ස් එකේ ඒ කල්මනාකාරතුමා කිව්වා වගේ වෙනත් වචන වලින් කියපොත් අපේ වගා විනාශ වෙන්නේ නියගේ සහ ගං වතුරෙන්. එතකොට දැන් නියගේ කාලෙට අපේ ගං වතුර කාලෙට අපි තා විශාල ප්‍රමාණයක් අපේ වතුර අහක යනවා. ඒ වගේම අපේ වැව් දැන් මේ රට ශ්‍රී ලංකාව ගත්තාම මේක ස්වභාවයෙන්ම වියලි රටක්. 120ක් විතරක් තමයි තෙත් කලාපය පැත්ත වැඩි ඉන්නේ. 80%ක්ම ගත්තාම වියලි තත්ත්වය තමයි තියෙන්නේ. හැබැයි අපේ රටේ කොහෙ ගියත් අනුරාධපුරයට ගියත් වවුනියාවට ගියත් මේ කොළපාටට තියෙන්නේ ඒ කොළපාට තියෙන්නේ මේ රටේ මේ තියෙන දැවැන්ත වැව් ගමුණු පද්ධතිය හින්දා. ඒතර මේ වතුර කියන එක දෙපාර්තමේන්තුව පටන් ගත්තා වැව් 1500කට මැනලා දෙන්න. වවුනියාවෙන් අපි පටන් ගත්තේ භෝගයේ වැවෙන් එන වතුර ටික අපි දන්නවා ජීව ශාකයට අවශ්‍ය ජලය කොච්චරද කියලා. එතකොට ඒ සතියකට ඕන කරන වතුර ප්‍රමාණය ගණනය කරන ක්‍රමයක් තියෙනවා. ඒකෙදී අපිට ඕන වෙනවා කොච්චර වාෂ්පීකරණය වෙනවද කියන එක අපිට අවශ්‍ය වෙනවා. ඒ සතිය තුළ වැටිච්ච වර්ෂාව කොච්චරද ඕන කියලා අපි දැනගන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ දෙක අනුසාරයෙන් අපිට ගණනය කරන්න පුළුවන් මේ වගාවට මේ සතියට දෙන්න පුළුවන් වතුර ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට ඒකට අපි ජලමාපක හයි කරලා
කෙලින්ම දැන් ඒ ප්‍රමාණය තමයි අපි බැව් 1500ක මේ දවස්වල ට්‍රෙස්ටිං නැත්තම් යනවා. දැනට හැබැයි වවුනියව අපි හදලා තියෙනවා. ඔය 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 තාක්ෂණය ඊට පස්සේ කලමනාකරණය ගොවියට ලැබෙන්න ගොවියර්ගේ තාක්ෂණය වර්ධනය වෙන්න එපා. ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්න ණය පුළුවන්. ඒක තමයි මම කිව්වේ මේකට ලොකු වියදමක් කියන්නේ නැහැ. ඒකට ඕන කරන ණය පහසුකම අපේ ගොජනසයා මධ්‍යස්ථාන මට්ටමෙන් අපිට ලබා දෙන්න පුළුවන්. අපි කියමු මහා පරිමාණ ගොවියෙක් ඉන්නවා කියලා. එයාට ණය ලබා දෙන්න ක්‍රමයක් තියෙනවා. අපි දින කුසිකර්ම අමාත්‍යාංශයේ ගොවි භාරකාර අරමුදට කියලා. ඒකේ තියෙන විශාල ප්‍රාග්ධනයක්. එතකොට ඒකේ අපේ RDB බැංකුව හරහා 106 පොදියට ගන්න පුළුවන් 110,20 දක්වා මිලියනේ 2 දක්වා. එතකොට කර්මාන්ත සහ කර්මාන්ත හිමියන්ට ගන්න පුළුවන්, ව්‍යාපාරිකයන්ට ගන්න පුළුවන්, මහා පරිමාණ ගොවියන්ට ගන්න පුළුවන්. මේක ලොකු බාධක නැහැ. ලොකුවට අපකාරව නැහැ මේකට. හැබැයි මේක සාහන නායක හැටියට කෘෂිකර්ම දෙපාර්තමේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේක ක්‍රියාත්මක කරනවා. ඒක රජී සේවකයන්ට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයන්ට එහෙම පුළුවන්ද මේ ණය ගන්න? කිසිම ගැටලුවක් නැහැ. දැන් ගෝජන බැංකුව ගත්තොත් ගෝජන බැංකුව අපි ණය දෙන්නේ ගොවි සංවිධාන සමාජිකයන්. හැබැයි රජී සේවකයකට ගොවි සංවිධාන සමාජිකයෙක් වීමේ කිසි බාධාවක් නැහැ. ඒකේ ඉන්න සමාජික වර්ග දෙකක්, ආශ්‍රිත සමාජිකය සහ නිත්‍ය සමාජික. රජයේ සේවකයෙක් බොහෝ විට වෙන්නේ ආශ්‍රිත සමාජිකයෙක්. හැබැයි ණය ගැනීම පිළිබඳ එයාට ප්‍රශ්නයක් නැහැ. ඔය නිලතල දැරීම පිළිබඳ විතරක් පොඩි බාධාවක් තියෙනවා. හොඳයි. දැන් මේ 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 කතාබහ අපි ඉස්සරහට ගෙනියන්න සූදානම්. විශේෂයෙන්ම පුරන් කුඹුරු අස්වද්දන්න පටන් ගන්න પરම්පරාවට ගොවි බිමේදි මතුවෙන ගැටලු මොනවද කියන එක පිළිබඳව අද දවසේ ඒකට මූලික හැඩය අපි හදාගන්නවා. ඉදිරි සාකච්ඡාවලදී ප්‍රායෝගික ගැටලු වෙත තවදුරටත් එළවෙන්න කල්පනා කරනවා. තව අපිට කාලය තියෙනවා අද දවසේ මේ කාරණාව පිළිබඳව ටිකක් පුළුල් චිත්‍රයක් හදමවා ගන්න. ඒ සඳහා අපි ඔබෙන් අවසර ඉල්ලනවා. විරාමයකට යනවා.